හරි අපි නිශාන්තයි තේ පොඩ කතාවරු නිශාන්තයි දැන් බෑන්ඩ් එකේ නම සෙපරේට් එතකොට මොන වගේ ඒවාද කරන්නේ කියන්නේ මියුසික් තමයි හරි ඒක හරි ඒත් බෑන්ඩ් එක මොන විදිහේ ශෛලියක් කරන බෑන්ඩ් එකක්ද කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ මොන ස්ටයිල් එක දැන් අද ස්ටයිල් එක නම් මේ අපි ඉලෙක්ට්‍රොනික ඕගන් එක වාදනය කරනවා ඒ වුණාට මේ පියානෝ තරුණ පරපුරේ ගීත වලට ඔබ ලොකු ඇල්මක් නැහැ ඒවා අයින් කළා තියෙනවා නේ එහෙම නෑ හොඳ ගීත තියෙනවා අර මේ ගොඩක්ම අපි කැමති අර ඒ ගීත වලට තමයි අලුත් සින්දු තියෙනවා හොඳ ලස්සන සින්දු තියෙනවා ඇත්තටම
අපි ගොඩක් ආදරය කරන එහෙම නැත්නම් අපිට ගොඩක් සමීප කෙනෙක් හම්බෙලා අපි ආපහු වෙනකොට අපි කියනවා එහෙනම් යන්න. එතකොට ඒ පැත්තෙන් කියනවා යන්නම් කියන්න එපා ගිහින් එන්නම් කියන්න. ඇත්තටම හරිම වචනේ තමයි ගිහින් එන්නම් කියන එක. ඔව්. හැබැයි සම්පත් හැමෝටම එහෙම ගිහින් එන්නම් කියන්න බෑ. මොකද ඔහු හෝ ඇය යන වැඩේ අවදානම් නම් ජීවිතේ විශ්වාස නැත්තම් ආයි එන්න වෙයි කියලා විශ්වාසයක් නැත්තම් එහෙම කෙනෙක් අපි ඊළඟට පෙන්වන්නේ. මට හිතෙනවා ඔහු ආයේ මං ගෙදර එන්නම් කියලා කියලා එන්න නැතුව ඇති මේ ඩුබායි රටේ කෙනෙක්.
හරි අසංග මේ මේ ක්ලිප් එකට පාවිච්චි කරපු වචන ටික මතකද ඔයාට? ඔව්. හරි ඒ වචන ටික එහෙම තියාගන්න මොකද පොඩි sannivedanaya දුර්වලතාවයක් ආවා. අර විද්‍යාවට වැඳුනේ පඳුරට වගේයක් උනේ ගණන් ගන්න බෝ ලයිව් නේ. ඔව් සරල දෙයක්. දැන් මේ ඒ වචන ටික මතක් කරලා තියාගන්න ඕනේ. මතක් කරන්න එපා. මේ අපිට පෙන්නුවේ ඩුබායි රටේ ලෝකයේ උසම ගොඩනැගිල්ල බර්ජ් කලිෆා. December 31 රාත්‍රි 12 වෙනකොට ඒ අවුරුද්දේ වෙනවා ඊළඟ අවුරුද්දේ ආරම්භක මොහොත උදා වෙනවා ඒ උදා වෙනකොට සාමාන්‍යයෙන් ලෝකයේ අලුත් අවුරුද්ද ඉස්සලාම උදා වෙන්නේ නවසීලන්තයට කියලා කියනවා නසං නමුත් ලෝකේ බොහෝ රටවල මිනිස්සු බර්ජ් කලිපා නව අවුරුදු උදාව ඔස්සේ සමරන මේ මේ මල්වෙටි සම්දර්ශනය බලන්න හරි ආසයි ඒ නිසා අපි අපිට ගෙනා මේක අලුත් අවුරුදු උදාවත් එක්ක කොහොමද ඩුබායි නගරේ කට්ටිය නැත්තම් මේ එක්සත් අරාබි එමිරාජ්යයේ ඩුබායි නගරේ කට්ටිය කොහොමද අලුත් අවුරුද්ද පිළිගන්නේ කියලා ඊට පස්සේ ඔබ දැක්කද අර මේ කට්ටිය වයර ටිකක් එම අරගෙන අර කෑලි කෑලි මාර්ගන පිළිවෙලක් කරනවා يعني එහි අවසාන නිමුමු දක්වා ආපු ගමන එක ගමන يعني බර්ජ් කලිෆා ගොඩනැගිල්ලේ ඔය විදිහට මල්වෙඩි සම්දර්ශනයක් සූදානම් කිරීම සඳහා ඒ ක්‍රමවේදය තමයි අපි අවසාන රූදසුන් ටිකේ පෙන්වුවේ කොහොමද මේක සම්බන්ධ කරන්නේ කොයි කොයි තට්ටුවලද මේ මේ විදිහට තියන්නේ මොන මොන වර්ණද සියල්ලම අපිට සමහර විට ඕක මේ රසික එඩිට් කළා නම් අරගන්න සමහරට පැය එකම ආරක දෙක රූදසුන් ටිකක් වෙන්නත් ඇති හරි ඒක තමයි අපිට පෙන්වන්නේ හරි ඊළඟට අපි එන්නේ මෙතෙන් දෙමු දැන් පෘථිවියේ මධ්‍ය මණ්ඩලය නාභිගත වෙන තැන අපි දන්නවා හැමෝම දන්නේ නැතුව ඇති මාතලේ ගෙඩිගේ විහාරයේ එතන තමයි මැදිස්ථානේ දැන් ඔය ගැන හරියටම නොදන්න උදවිය ඔතන ගෙඩිගේ විහාරයේ ගලවලා අයින් කරලා වෙන තැනක ඇටෙව්වා නේද ගයන් කියපු කතාව හරියට හරි ගෙඩිගේ විහාරයේ තිබුණ තැන ඔබ හිතන්න අසංක ආතර් සී ක්ලාක් මහත්මයා කියනවා 2061 කියන ගන්දේ මට මතකනේ 2061 වගේ සමා වෙන්න වැරදුනොත් පෘථිවියේ ඉඳලා අභ්‍යවකාශයට පඩිපෙලක් බඳිනවා නම් ওই ස්ථාන කීපයක් නම් කරනවා ඒක ස්ථානයක් තමයි සීගිරිය නමුත් විශ්ව ශක්තිය කේන්ද්‍ර වන ප්‍රධාන ස්ථානයක් තමයි මාතලේ ගෙඩිගේ විහාරය. හැබැයි අද ගෙඩිගේ විහාරය ගලවලා වෙනතන කටවල ඒක නිකන් අර මේ මේ ඇලවෙලා තිනවා මේ හිතා ගන්නත් නෑ. මිනිස්සු දන්නේ නැතුව ඇතැම් වෙලාවට පුරා විද්‍යාඥයෝ වෙන්න පුළුවන් ඇතැම් වෙලාවට වාරි කර්මාන්තය ආශ්‍රිත මොන හරි කරපු කට්ටිය වෙන්න පුළුවන්. මේගොල්ලෝ දන්නේ නැතුව කරපු දෙයක්. කොහොම වෙතත් අද ගෙඩිගේ විහාරයට සිද්ධ වෙලා තියෙන දේ साक्षि सहित मेसियाल पेहदली कन्वा ना अपिकाने वेल बैल के लिए हेम हिते भाई मे कथा विसराट है साक्षि सहित अपट पुलवाण मे कथा लिहला मे गेट सियाल लिहला बहुम पेहदली कर ආතර්සී ක්ලාක් මහත්මයා කියනවා 2061 කියන පොතේ සීගිරිය සහ සිරිපාදය සමනල කන්ද මුදුනේ සිට විශ්වයට පඩිපෙලක් බඳින්න ඕනේ කියලා. ඒ තරමට මේ ස්ථාන දෙකට විශ්ව ශක්තිය එනවා කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ඔබත් දවසක මේ සාකච්ඡාවකදී කිව්වා කේතුආකාර මුදුන් වලට විශ්ව ශක්තිය කේන්ද්‍ර වෙනවානේ. නමුත් මේ ස්ථාන එහෙම තරන්ද? නෑ නෑ. කේතුආකාර මුදුනකට විශ්ව ශක්තිය ඇදලා ගන්න බව හැබෑව. නමුත් ඒක එක සාධකයක් පමණයි. විශේෂක්ති ඇදලා ගන්න ක්‍රම ගණනාවක් තියෙනවානේ දැන් අපි ගත්තොත් එහෙම රුද්‍රාක්ෂට කියන රුද්‍රාක්ෂ ඇටය රුද්‍රාක්ෂයට විශේෂක්ති ඇදලා ගන්නවා කේන්ද්‍රගත වෙනවා විශේෂක්ති කේන්ද්‍රගත වෙන අවස්ථා ගණනාවක් තියෙනවා ඒ නිසා විශේෂක්තිය ශරීරයේ තුලට කාවද්දා ගන්න ස්ථාන තියෙනවා එතකොට ඒ නිසා මේක ඊටාම බරපතල කාරණයක් සීගිරිය කියලා කියන ස්ථානය අදටත් ඊටාම සක්‍රීය මට්ටමේ පවතින තරුදොරටු තියෙන ස්ථානයක් වැඩිම තරුදුරට ප්‍රමාණයක් තින්නේ මේ රටේ. නව්. ඒ නිසා වෙනත් ග්‍රහ වස්තුන් එක්ක වෙනත් විශ්වයන් එක්ක සම්බන්ධ වීමේ ප්‍රබලතම හැකියාව තියෙන්නේ මේ රටට. ඉතින් අදටත් එහෙම සම්බන්ධ වෙන මිනිස්සු ඉන්න බව අමතක නොකළ යුතුයි. අදටත් එහෙම ගනුදෙනු පවත්වන මිනිස්සු ඉන්න බව අමතක නොකළ යුතුයි. එහෙම මිනිස්සු ඉන්න හින්දා තමයි සම්පත් මේක මේ තරමින් හෝ රැකිලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක විනාශ වෙලා ගොඩක් අය. يعني ඔබ එහෙම කිව්වේ අදටත් එහෙම ගනුදෙනු කරන මිනිස්සු ඉන්න බව අපි සැලකිය යුතුයි කියලා කිව්වේ අනාගතයට මොන හරි අභියෝගාත්මක තැනක නවත්තන්න ඕනේ නිශ්චිතවම අභියෝගාත්මක තැනක නතර වෙන්න ඕනේ කමටත් වඩා ඒ පිළිබඳව නොදන්න එහෙම ඒවා නැතයි විශ්වාස කරමින් ඉන්න අයට මේක හේතු ගැනීම සඳහා බුදුහාමුදුරු ඉතාම පැහැදිලිව අග්ගඤ්ඤ සූත්‍රයේ කියන කතාවක් තියෙනවා ඒ තමයි පෘථුවේ ජනවාස වෙන්නේ ආවසර බඹලෝ වෙන්නවිලා කියලා ඒක අපි එහෙමම තියමුකෝ පැන්ස්පර්මියාවාදී ආචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ හොයිලි වගේ මේ මහාචාර්යවරු පැහැදිලිවම සඳහන් කරනවා පෘථිවිය ජනවාස වෙන්නේ පිටසක්වලින් කියලා.
අපි කියන එක්තරා විශේෂ ග්‍රහවස්තුවකින් තමයි මෙහෙට මානවයන් පැමිණෙන්නේ කියලා. ඔවුන්ගේ තාක්ෂණික භාවිතාව නෙන්නේ වෙනම තැනක කියලා. ඒතර ඔවුන් එක්ක තියෙන සම්බන්ධය පිටසක්වල ජීවීන් කියලා කියන්නේ සම්පත් මේ අපේ අපිට ඊටාම වෙනස් කම් සහිත අපිට කිසිම ගෝචර නොවන භාෂාවක් කතා කරන හැම එකක් නෙමෙයි. එහෙම පිරිසකුත් ඉන්න බව හැබෑව. හැබැයි අපට නෑකම් කියන ඥාතිත්වයක් තියෙන සක්වල ජීවීන් පිරිසක් ඉන්නවා. ඔවුන් සමග ගනුදෙනුවක් තියෙනවා. හරි. දැන් ඔබ මීට කලින් කිව්වා තට්ටු හතක මාලිගා සංකීර්ණය. එතකොට රාවණ රජතුමාගේ ප්‍රධාන මාලිගාව වෙන්නේ මේ මේ ස්ථානයේද? සහ මං අහන්නේ මේක කෙසේ ඉදි කරන්නේ නැද්ද? ඔව් දැන් සම්පත් මේක තමයි ප්‍රධාන මාලිගාව. මේක තමයි ආලක මන්දාර. එතකොට ආකාශ මාලිගාව ලෙස සැලකුවෙත් මේමයි. එතකොට මේ ආලක මන්දාව මාලිගා සංකීර්ණ 31 අතුරින් ප්‍රධානතම මාලිගයයි. මේට අමතරව තවත් කඳු මුදුන් වල ඉදි කළ මාලිගා කිහිපයක් තියෙනවා. ඊට අමතරව භූගත විධිකර මාලිගා සංකීර්ණ ගණනාවක් තිබෙනවා. ඉන් 25ක් තමයි රාජාවලිය සඳහන් වෙන්නේ මුහුදුපත් උනායි කියලා. ඉතින් ඒවා තාම හොඳින් පවතිනවා. ඔබේ දෙවෙනි ප්‍රශ්නය මේ නිර්මාණයේ ස්වභාවික මේ ස්වභාවික පිහිටීමක්ද කියන එක. ඇත්තටම මේ නිර්මාණයේ ස්වභාවික නැහැ. නමුත් මේ පිහිටීම ස්වභාවිකයි. ඔව්. මේ පිහිටීම ස්වභාවිකයි. නමුත් මේ ගල් කුහරයේ අභ්‍යන්තරයේ කල නිර්මාණ සියල්ලක්ම මය දානවයන්ගේ විශිෂ්ටතම වාස්තු විද්‍යානුකූල දැනුම් සම්භාරය කැටිකොට කළ නිර්මාණ බව ඉතාම පැහැදිලිව කිව හැකි. ඒක මය මතයේත්, ඒක වෙසමුණි ධර්ණී වතෙත්, ඒක රාමායනයේත් ඉතාම පැහැදිලිව භගවත් ගීතාවෙත් සඳහන් වෙනවා. දැන් මය දානයන් කරපු නිර්මාණයක් තුළ රාවණ රජතුමා සිටියායි කියන කාරණේ ඒක සත්‍යක් වෙන්න පුළුවන් සත්‍යක්ම. නමුත් ගයන් ඒ තුළ ඉඳගෙන රාවණ රජතුමා මොන වගේ විශේෂාංගද මේ විශ්ව වෙනුවෙන් කරලා තියෙන්නේ? මේ මේ ස්ථානයේ විශ්ව ශක්තිය කේන්ද්‍රනවා කියලා කියන මොනවද ප්‍රධාන වශයෙන් මෙතන ඉඳලා කරන්න ඇත්තේ? මෙහෙමයි, දැන් මූලික කාරණය තමයි මහරාවණ රජ කියලා කියන්නේ මේ ප්‍රදේශයට පමණක් සීමා වෙච්ච රජ කෙනෙක් නෙමෙයි. දැන් අපි මේ දන්න මහාවංශය තුල සඳහන් කරන රජවරු වගේ රජ කෙනෙක් නෙමෙයි. ඒ ඉතිහාසයේ ඉතාම විශිෂ්ට ඉතිහාසයක්. අපි ඒක හොඳරම් පැහැදිලි කරගන්න පුළුවන් තැනක් තමයි දස ශීර්ෂපති කියන සංකේතය. හිස් 10ක් තියෙනවා කියන සංකේතය. මේ හිස් 10ක් තිබුණ රාජ්‍යයන් 10ක් පාලනය කළ හින්දා නෙමෙයි. එහෙමනම් ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිවරයා ඊට වඩා ප්‍රබල වෙන්න ඕන. ඔහුට ජනපද 51ක් පමණ තියෙනවා. ඒ නිසා ඒ වගේ වැරදි මතවල ඉන්නේ නැතුව අපි නිවැරදි මතේ සොයා ගන්න ඕන. ඒ තමයි මේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහවස්තු 9ක් ඉන් පිටත අපි ඔය කියන අපේ ඥාති සම්බන්ධයේ තියෙන විශේෂිත ග්‍රහවස්තුවත් ජයග්‍රහණය කළ නිසා තමයි දස ශීර්ෂපති කියන ගෞරව නාමය ලැබෙන්නේ. ඒ නිසා තමයි දැන් ඔය ඔටුන්න පැලඳීම රාජකීයන්ට එන සම්ප්‍රදායක්නේ. ඔටුන්න කියලා කියන්නේ මොකද්ද සම්පත්? ඔටුන්න කියලා කියන්නේ ඊටාම විශිෂ්ට සලකුණක්. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු.